අපි ඉතාම පැහැදිලිව පේනවා ජුලින් අම්බෙන්ද අපි හිතුවේ කලිසමේ මූත්‍රා ගියේ ගෝඨාභය රාජපක්ෂට විතරයි කියලා. දැන් අපිට පේනවා ඉතුරු අයටත් දැන් ඒක වෙලා තියෙනවා කියලා. මේ පෙරේදා තිබිච්ච උද්ඝෝෂණේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඉල්ලුවේ විශ්වවිද්‍යාල විවෘත කරන්න කියලා. ඔවුන් ඉල්ලුවේ විදායක ජනාධිපතිතුමේ අහෝසි කරන්න කියලා. ඔවුන් ඉල්ලුවේ මේ රටේ ආර්ථික ප්‍රශ්න වලින් හෙම්බත්ලානේ මිනිස්සුන්ට සහනයක් දෙන්න කියලා. ඒක ඉල්ලුවාට පස්සේ ඒ ඉල්ලගෙන ආවේ හඬ කොලයක් අරගෙන. සටන් පාට කොලයක් අතේ තියන් තමයි තරුණෝ ඉස්සරහට ආවේ. ඒ ඉස්සරහට ආවන් පස්සේ මේගොල්ලෝ ගහන්නේ නියස්තික අවිවලි. දැන් මේ පාවිච්චි කරලා තියෙන්නේ ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනත. ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනත ඉතාම පැහැදිලිව තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන් රජයට විරුද්ධව ආයුධ සන්නද්ධව නැගී සිටීමක් සිද්ධ වුණා. ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනතට මොන தත්වයන් නැටදේ අපිට විවේචනක් තිබුණා. නමුත් ඒ පනත තියෙන අඩංගු එක. එතකොට හඬ කොලයක් සටන් පාට කොලයක් විතරක් අතේ තිබිච්ච ශිෂ්‍ය ව්‍යාපාරයට පහුගිය මාස 3 ගත්තත් එහෙමයි. පහුගිය මාස 3 අරගල ඇතුලේ මේ සටන් කරපු අයගේ අතේ තිබුණේ සටන් පාට කොලයක් විතරයි. සටන් පාට කොලයක් විතරක් අතේ තිබිච්ච අයට ත්‍රස්තවාදයේ වැලැක්වීම පනතේ යටතේ කොහොමද රඳවුන් නියෝග ගත්තේ? කොහොමද දවස් 90ක් රඳව ගන්න හදන්නේ? අපි ප්‍රශ්න කරනවා. ඒ නිසා ඊටාම පැහැදිලිව මේක රටේ කළු පැල්ලමක් ඇති වෙන දවසක්. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ කළු පැල්ලමක් ඇති වෙන දිනයක් මේ දිනේ. ඒක මතක තියාගන්න.